नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा नरन शरणयामि। साधु साधु साधु। अपगे अति गौरवणीय अपगे गुरुदेवोत्तम පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා। සාදු සාදු සාදු। ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සද්ධාවන්ත පින්වතුනි, මේ පින්වතුන් අද සූදානම් වන්නේ උතුම් වූ ධර්ම දානයක් ලබා දීමට। ඒ උතුම් වූ ධර්ම දාණය ලබා දීලා අප්‍රමාණ වූ පින් රැස් කරගෙන ඒක ඒ ලෝක සත්‍යයටත් ඒ පින් රැස් කරගන්න අවස්ථාවක් ලබා දීලා, ඒ පිනෙන් සසර ගමන් කරන කාලය තුළම ප්‍රඥාව අවදි කරගෙන මේ සසරින් නිදහස් වෙන්න ඕන කියන උතුම් ප්‍රාර්ථනාව මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අන් අයට ශ්‍රවණය කරලා සලස්සලා පින් රැස් කරගෙන බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පෙර කරන ලද කුසල බලයකින් මේ මනුෂ්‍ය ලෝකේ මිනිසෙක් කියලා උපතක් ලැබලා තියෙනවා. ඒ උපත ලැබුව මිනිසයා මේ ජීවිතේ යම් ආකාරයකට නිරෝගිමත් සැපවත් දුක් කරදරවලින් තොරව ජීවත් වෙන්න හැකියාවක් තියෙනවා නම් ඒ සියලුම හැකියාවල් ලැබිලා තියෙන්නේ තමන් සසිර කරපු පිනේ හැටියට. ඒතර මේ අයට මේ ලැබිච්ච ගෙවල් දොරවල් ඉඩකඩන් යාන වාහන දේපල වස්තුව සැප සම්පත් මේ සෑම දෙයක්ම ලැබිලා තියෙන්නේ තම තමන් කරගත්ත පිනේ හැටියට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, යන්තා මේ ලෝකේ හිරුසඳු ආලෝකයේ පතුරගෙන පහළ වෙලා තියෙනකන් ආලෝකයේ මහත් වූ එළියක් පහළ වීම තියෙනකන් මේ අන්ධකාරය කියන එක ලෝකෙ හිටින්නේ නැහැ කියලා. යම් දවසක මේ හිරුසඳු ආලෝකයේ දීම නතර වුණොත් එදාට මේ ලෝකය අන්ධකාරයෙන් ගිලනවා කියලා. ඒ වගේම මහණෙනි, යන්තාක් ලෝකයේ අරහත් සම්මා සම්බුද්ධජානන් වහන්සේ නමක් නූපදීද මහත් වූ ආලෝකයක මහත් වූ එළියක් පහළවීමක් වෙන්නේ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙන්නේ නැත්නම් මේ ලෝකයත් අන්ධකාරේ, ඒ වගේම ඒ ඉන්න මිනිස්යන්ගේ සිතුම් පැතුම් සියල්ලම අන්ධකාරේ ගිරෙන. යම් දවසක යම් කාලක ලෝකයේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් උපදීද එකල්ලි මහත් වූ ආලෝකයක මහත් වූ එළියක පහළවීමක් එක වෙයි. එකල්ලි අන්ධකාරයක් නැත්තේය, ඝනාන්ධකාරයක් නැත්තේය. එකල්ලි චතුරාර්ය සත්‍ය පිළිබඳව ප්‍රකාශ කිරීම සිදු වෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම තමයි චතුරාර්ය සත්‍ය කියලා ධර්මතාවයක් ප්‍රකාශ කරන්නේ. ඒක පණවන්නේ, ඒක පිහිටුවන්නේ, ඒක විවෘත කරන්නේ, ඒක බෙදා විස්තර කිරීම සිදු වෙන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච දාට. භාග්‍යවත් බුදුරජාණන් දේශනාව මොකද්ද මේ චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? බුදුරජාණන් දේශනා කරන චතුරාර්ය සත්‍ය කියන්නේ
දුක නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා කියලා දැනගන්න කියලා. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා කියලා දැනගන්න. දුකේ නැතිවීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා කියලා. ඒ දුක නැතිවීම පිළිබඳ වූ මාර්ගයක් තියෙන ආර්ය සත්‍යයක් තියෙනවා කියලා බුදුරණවහන්සේ දේශනා කළා. ඉතින් අද මේ ඇයිට අපි කියලා දෙන්නේ සංයුත්ත නිකායේ සත්‍ය සංයුත්තේ සඳහන් වෙන ද්විතීය සූර්යෝපම සූත්‍රය. හිරු උපමා කොට වදාළ දෙවෙනි දෙසුම. ගතම් බුදුරණන් දේශනා කරන්නේ යන්තාක් මේ ලෝකේ හිරුසඳු පහළ නොවෙද්ද මේ ලෝකය අන්ධකාරයේ තියෙනවා. යන්තාක් බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවෙද්ද මේ ලෝකය අන්ධකාරයේ කියනවා. ඒන සත්‍යොත් අන්ධකාරේ ඉඳලා අන්ධකාරයේ උපත සකස් වෙනවා. ආලෝකයේ උපත සකස් වෙන්නේ අන්ධකාරයේ උපත කරා තමයි ගමන්. කොහෙද අන්ධකාරේ සතර පාය උපදිනවා. බුදුරණන් දේශනා දුක නම් වූ ආර සත්‍යයක් තියෙනවා. මොකන්ද මේ දුක නම් වූ ආර සත්‍යය? භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඉන්න සත්‍යයන් වයසට යනවා කියලා. සියලුම සත්‍යයන්. ඒ සියලුම සත්‍යයන් කියන්නේ සියලුම දෙවියන්, බ්‍රහ්මයන්, තිරිසන් සතුන් යන්තා ලෝකයේ සත්‍යෝ කියලා හඳුනනවා. ඒ සිළු දෙනාම දිරනවා. උපදින විදිහට තියෙන්නේ දිර දිර අවසන් වෙලා. ඒ වගේම ලෙඩ වෙනවා කියනවා. ඒ වගේම මරණයටපත් වෙනවා කියනවා. ඒ වගේම යාලා ජීවත් වෙන කාලේ කායික හා මානසික දුක් පීඩා විඳිනවා කියනවා. ඒ වගේම ඒ අයගට ප්‍රිය අය සමග එකතු වෙලා ඉන්න සිද්ධ වෙන, ඒ වගේම ප්‍රිය අයගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. මේ ලෝකයේ මේ සෑම කෙනෙක් මේ කාරණා ටික දන්නවා. මොනවද දන්නේ? වයසට යන බව දන්නවා, ලෙඩ වෙන බව දන්නවා, මරණයට පත් වෙන බව දන්නවා. එතකොට ශෝක මේ දුක්සෝසුසු මෙහෙලන බවත් දන්නවා. කායික දුක් පීඩා තියෙන බවත් දන්නවා. මානසික දුක් පීඩා තියෙන බවත් දන්නවා. නේද? හැබැයි ලෙඩක් හැදුනහම අපි හිතන්නේ මේ ලෙඩේ හැදුනේ ඉපදීම නිසා කියලා දන්නේ නැහැ. අපි හිතනවා මේ ලෙඩේ හැදුනේ අහවල් කෑම කාපු නිසා නේද? එහෙම නැත්නම් මේ ලෙඩක හැදුනේ වැස්සට තෙමිච්ච නිසා. අපිට තේරෙන්නේ නැතෙන්ට. නමුත් ඇත්ත මොකද්ද? ඉපදීම නිසා තමයි ලෙඩ වෙන්නේ. ඉපදීම නිසාම වයසට යන්නේ. ඉපදීම නිසා තමයි මරණයටපත් වෙන්නේ. ඉපදුන දවසේ ඉඳලාම අපි මොනවද විඳින්නේ? සැපද? දුක් විඳින්න. නමුත් දුක් විඳින බව තේරෙනවද? දුක් විඳින බව තේරෙන්නේ නැහැ. එතන මේ දුක්ඛේ ඒ කියන්නේ දුක්ඛ සත්‍ය අපි දන්නේ නැහැ. ඒ දුක්ඛ සත්‍ය දැනගන්න තමයි භාගතුන් වහන්සේලා මම ලෝකෙට පහළ වෙලා ධර්ම දේශනා කරන්නේ. බුදුරණන් දේශනා කරන ඉපදෙනවා. මොනවද ඉපදෙන්නේ? ඇසක් උපදිනවා, කනක් උපදිනවා, නාසයක් උපදිනවා, දිවක් උපදිනවා, කයක් උපදිනවා, හිතක් උපදිනවා. මොනවටද? ඇස උපදිනවා, කන උපදිනවා, නාසය උපදිනවා, දිව උපදිනවා, කය උපදිනවා, හිතක් උපදිනවා. මොනවටද? මේ ලෝකයේ තියෙන දේවල් දකින්න, අහන්න, විඳින්න, දැනගන්න. දිට්ඨං, සුතං, මුතං, විඤ්ඤාතං. එතකොට මේ අසගන්නාසි දිවකයි මනසක් අපිට ලැබුණේ මොකටද? පෙරපිනකින්. පෙර කරපු කුසල කර්මයක විපාකයක් තමයි මිනිස්සෙගේ අසගන්නාසි දිවකයි මනසක් ලැබුණේ. දැන් අපිට පෙරපිනක් තිබුණ නැත්නම් මිනිස්සෙගේ අසගන්නාසි දිවකයි මනස ලැබෙන්න අපි උපදින්නේ තිරිසන් ලෝකේ. ඒ ලැබෙන්නේ toy ටිකමයි. අසගන්නාසි දිවකයි මනස. මොනවටද මේ අසගන්නාසි දිවකයි මනස නැමෙන්නේ? මේ ලෝකයේ තියෙන දේවල් දකින්න, අහන්න, විඳින්න, දැනගන්න. එතකොට මේ ලෝකේ තියෙන මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. වෙන මොකුත් නැහැ. අපි හිතන් ඉන්නේ මේ ලෝකේ මොනවද තියෙන? ගෙවල් දොරවල්, ඉර කඩන්, යාන වාහන නේද? ටීවී මේවා තියෙනවා. නමුත් මේ ලෝකේ මොනවද තියෙන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඉච්චරයි තියෙන්නේ. වෙන මොකුත් නැහැ. ඒවා විඳින්න තමයි අපිට ලැබිලා තියෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස. දැන් අපි මේ විඳින්නේ කොහොමද? රූපයක් විදියට විඳිනවා. ඊළඟට වේදනාවක් විදියට විඳිනවා. ඊළඟට අඳුනා ගැනීමකින් විඳිනවා. ඊළඟට ඒව පිළිබඳව සිතුවිලි පහළ කිරීමකින් විඳිනවා. ඊට පස්සේ ඒවට අනුව හිත සකස් කරගන්නවා. මොකද අපි කරන්නේ? රූපයක් විදියට, විඳීමක් විදියට, හඳුනා ගැනීමක් විදියට, සිතවිලි පහරගෙන චේතනාවක් විදියට මේවා දැනගෙන මීට අනුව හිතක් හදාගන්න. මීට අනුව හිතක් හදාගන්න.
ඉතින් මේක තමයි දුක කියන්නේ. බුදුරණන් දේශනා කරන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේක තමයි දුක සකස් කරගන්න අපි. ඇහෙන් රූපයක් බලනවා. ඒ බලපු රූපයට අනුව අපි විඳිනවා. මොනවද විඳින්නේ? එක්ක සැප විඳිනවා, එක්ක දුකක් විඳිනවා, එක්ක මධ්‍යස්ථ විඳීමක් විඳිනවා. ඒතර ඒ විඳින දේ අඳුර ගන්නවා සැප විඳීමක් කියලා. එක්ක දුක් විඳීමක් කියන අඳුර ගන්න. ඒතර අඳුර ගත්තාම මොකද කරන්නේ? ඒ විඳපු දෙයටයි අඳුන ගැනීමටයි අනුව සිතිවිලි පහල කරනවා, සිතක් පහල කරනවා. හිතක් පහල කරන මොකද කරන්නේ? ආයිත් විඳිනවා, හඳුනා ගන්නවා. සිතිවිලි පහල කර කර විඳ විඳ හඳුන හඳුන හිතක් හදනවා. කුසල් සිතකුත් හදනවා, අකුසල් සිතකුත් හදනවා. ඒක හදන්නේ කොහොමද? අපි කුසල් සිතක් තණ්හාවෙන් හදනවා, කුසල් සිතක් තණ්හාවෙන්ම හදනවා, අකුසල් සිතක්. ඒක නිසා අපි ආයිත් හදා ගන්නවා මොනවද? මේ ලෝකයේ තියෙන දේවල් දකින්න, අහන්න, විඳින්න, දැනගන්න. ඇස් දෙකක්, කන් දෙකක්, නාසයක්, දිවක්. මේකට කියනවා දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද? තණ්හාව. මොනවට තණ්හා ඇති කරගෙන තියෙන්නේ? මේ ලෝකයේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ඒවට අපි තණ්හාව ඇති කරගෙන තියෙන කොයි විදිහට? රූපයක් විදිහට, විඳීමක් විදිහට, හඳුනා ගැනීමක් විදිහට, චේතනාවක් විදියට, සිතක් විදියට, තණ්හාවෙන් මේක අල්ල ගන්නවා. මේ අල්ලගෙන තියෙන මොන තණ්හාවෙන් අල්ලගෙන ඉන්නේ? මේ පංච උපාදානස්කන්ධය. මේක තමයි දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියන්නේ තණ්හාව. මොනවට තණ්හා ඇති කරගෙන තියෙන්නේ? දුකට. දුක කියන්නේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධය තමයි මේ දැන් තණ්හාව ඇති කරගෙන තියෙන්නේ. ඉතින් අපි අන් දවසක මේ පංච උපාදානස්කන්ධයේ තියෙන තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කරොත් මොකද වෙන්නේ? නිවන් දකිනවා. නැවත උපදින්නේ නැහැ. මොනවද නැවත උපදින්නේ නැත්තේ? ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනසක් හැදෙන්නේ නැහැ. එහෙනම් නැවත අපි උපදින්නේ? එහෙනම් අපි වයසට යනවද ආයි? වයසට යන්නේ නැහැ. මැරෙනවද? මැරෙන්නේ නැහැ. එහෙනම් අපි ලෙඩ වෙනවද? ලෙඩ වෙන්නේ නැහැ. අපිට මේ දුක් කරදර විඳ ඉන්න ඕනද? එතකොට මේ තණ්හාව නැති කර. එතකොට ඒක කරන්න පුළුවන්ද? දැන් ඒක කරන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගයට අපි කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මොකද සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මෙන්න මේ මාර්ගයෙන් තමයි මේ දුක නැති කරන්න පුළුවන්. හැබැයි අපිට මේක තෝරගන්න අමාරු. ඒත් අමාරු. ඒක කරගන්න පින මදි. පින මදි නම් අපි මොකද කරන්න ඕනේ? උපදීච්ච දවසේ ඉඳලාම පින් කරන්න ඕන. මේ ආරි සත්‍ය හතර දැනගන්න. උපදීච්ච දවසේ ඉඳන් පින් කරන්න මැරෙනකම්. මොනවද පින් කරනවා කියන්නේ? දැන් අපිට පින් කරනවා කියලා කිව්වහම අපිට මොනවද මතක? දන් දෙන්න ඕන, සීල් රකින්න ඕන, බණ අහන්න ඕන නේද? පින් කරනවා කියන්නේ සිහියෙන් ඉන්න ඕන. මොකද පින් කරනවා කියන්නේ? සිහියෙන් ඉන්න ඕන. ඒ මොහොතේ කරන ක්‍රියාව ගැන සිහියෙන් ඉන්න ඕන. අපි මොකද කරන්නේ හැම තිස්සෙම? එක්ක හිත හිතා ඉන්නවා, එක්ක කිය කියා ඉන්නවා, එක්ක මොන හරි කර කර ඉන්නවා. ඔය තුනෙන් මුකුත් කරනවද? එක්ක හිත හිතා ඉන්නවා මොන හරි, එක්ක මොන හරි කිය කියා ඉන්නවා, එහෙම නැත්නම් මොන හරි කර කර ඉන්නවා. එතකොට මේ කාරණා තුනම සිහියෙන් කරොත් සිහියෙන් කරොත් මොකද වෙන්නේ? සිහියෙන් කරොත් අපිට පුළුවන් අකුසල නොකර ඉන්න. බුදුරණන් දේශනා කරන ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය, ශෝක පරිද්දවානං සමතික්කමයි, ඥායස්ස අධිගමයි, නිබ්බානස්ස සච්චිකිරිය, යදිදං චත්තාරෝ හතිපට්ඨාන. මොකද සතිපට්ඨාන කියන්නේ? ඉද භික්කවේ භික්කෝ කායේ. එතන කය කියන්නේ මොකද්ද? මේ ශරීරය. මේ ශරීරෙ මොනවද තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, කය. එහෙනම් ඇස කෙරෙහි සිහියෙන් ඉන්න ඕනේ. ඇහැ කෙරෙහි සිහියෙන් ඉන්නකොට මොකද වෙන්නේ? ඇහැට පේන මොනවද? රූප. එහෙනම් රූපේ කෙරෙහි සිහියෙන් ඉන්නද? රූපේ කෙරෙහි සිහියෙන්. කන කෙරෙහි සිහියෙන් ඉන්නවා. කනට ඇහෙන මොනවද? ශබ්ද. ශබ්ද කෙරෙහි සිහියෙන් ඉන්නවා. කවුරු හරි බයනවා. සිහියෙන් ඉන්නවා. තරහ ගන්න නැතුව. ඒකට වෙලාවක් ඕනද? හැමතිස්සෙම කරනවා. ඒතර තරහ ගන්නේ නැත්නම් කුසලයක්ද අකුසලද සිද්ධ වෙන්නේ? කුසලයක්. තරහ ගියොත් ඉතින් අපි 100න් හිටියොත්
තරහ ගන්න නැහැ. එහෙනම් කුසල්. කුසල් කියන්නේ මොනවද? පින. එහෙනම් පින වැඩි වුණොත් මොකද වෙන්නේ? මේ සත්‍ය හතර අවබෝධ වෙනවා. ඉතින් අපි මේ පින් කරන්න හොය හොයා හො හොයා මහන්සියලා ගිහිල්ලා කියන සමහර වෙලාවට අරගෙන අපිට පින් කරන්න වෙලාවක් නැහැ. වැඩ කටයුතු අධිකයි. නේද? අපිට දරුමල් ළඟේ වැඩ තියෙනවා. ගෙවල් දොරවල් වැඩ තියෙනවා. ඉතින් මේ වැඩ තමයි සිහින් කරන්නේ. ඒ වැඩ සිහින් කරනකොට මොකද වෙන්නේ? පින් රැස් වෙනවා. එහෙනම් අපිට පින් රැස් කරන්න වෙලාවක් නැද්ද? අවදි වෙච්ච මොහොත වෙනවා, නිදා ගන්න මොහොත දක්වාම කරන්න තියෙන්නේ සිහියෙන් වැඩ කරන එක. සිහියෙන් වැඩ කරොත් මොකද වෙන්නේ? පින් සිද්ධ වෙනවා. ඒ පිනට පුළුවන්කම තියෙනවා. අපි මිනිසෙක් කියලා ඉපදිලා තියෙනවා. මිනිසෙක් කියලා උපදින්න අසකරණාසේ දිවකයි මනසක් හැදිලා තියෙනවා. අපට ඒව තේරුම් ගන්න පුළුවන් විදියට ආකාරයට ධර්මයක් ලැබිලා තියෙනවා. දැන් මේ මිනිස් ලෝකේ කෝටි 700ක් මිනිස්සු ඉන්නවා නම් ඒ කෝටි 700ෙම ඉහළම තලේ ඉන්නේ අපි. හොඳ නරක තේරෙනවා, යහපත අයහපත තේරෙනවා, කුසලයේ අකුසලයේ තේරෙනවා, අනිත්‍යද තේරෙන්නේ නැහැ. එහෙනම් අපි පින්වන්තයෝ නෙමෙයිද? අපි කියන්නේ මොකද්ද? අනේ අපි වගේ පව්කාරයෝ නැහැ කියනවා. අපි වගේ කර්මකාරයෝ නැහැ කියනවා. නේද? අපි වගේ පින්වන්තයෝ කියලා කවුරුවක් කියනවද? අපි වගේ පින්වන්තයෝ ලෝකේ කොහෙවත් නැහැ. අපිට තමයි මේ දුක නැති කරගන්න පුළුවන්. ඒ දුක නැති කරන මාර්ගය අපිට තමයි කියලා දීලා තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වතුනි, මේ සත්‍ය හතර දැනගන්න කියලා. මේ සත්‍ය හතර දැනගන්න. මොකද්ද? දුක නම් වූ ආරි සත්‍යයක් තියෙනවා. දුක හට ගැනීම නම් වූ ආරි සත්‍යයක් තියෙනවා. දුක නැතිවීම නම් වූ ආරි සත්‍යයක් තියෙනවා. දුක නැතිවීම මාර්ගය නම් වූ ආරි සත්‍යයක් තියෙනවා. අපි මේක උදේ ඉඳලා හැන්ද වෙනකම් අහනවා. ධර්ම දේශනාවලත් අහනවා. හැමදාම අහනවා. තාම තේරුම් ගන්න බෑ. ඒ තේරුම් ගන්න බැරි. සිහියෙන් ඉන්නේ නැහැ. බණ අහනකොට සිහියෙන් ඉන්නවද? නැහැ. කෑම කනකොට සිහියෙන් ඉන්නවද? ඇඳුම් අඳිනකොට සිහියෙන් ඉන්නවද? ගමන් කරනකොට සිහියෙන් ඉන්නවද? වාඩිලා ඉන්නකොට සිහියෙන් ඉන්නවද? නැහැ. එහෙනම් ධර්මයේ තියෙනනේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොත්. ඉදිරියට යනකොට ආපස්සට එනකොට සිහියෙන් ආනුවෙනින් ඉන්න කියන. නේද? ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. වටපිට බලනකොට සිහින් එක වටපිට බලන්න කියන. අතපය දිගාරිනකොට ඔව් සිහින් ආනුවණින් බලන්න කියන. ඇඳුම් සංගාටිපත්ත චීවර දාන්නේ සම්පජානකාරී හොති. ඇඳුම් අඳිනකොට සිහින් අඳින්න කියන. නේද? රෙදි මේ කෑම්බීම කනකොට සිහින් කරන්න කියන. ඒ සිහින් කෑම කන එකේ සිහින් කරන්න. අතුගානකොට මොන සිහින්ද කරන්න ඕන? අතුගාන එකේ සිහින් ඉන්න. එතකොට අපිට වෙන සිතිවිලි එනවද? වෙනේම ඉන්නේ නැහැ. අපිට තියෙන අතුගාන එක. එතකොට හොඳට අතුගානවත්. කෑම වෙන කරන්න තියෙන කෑම වෙන එක. කෑම කනකොට තියෙන කෑම කන සිහිය. දැන් අපි මේ ඔක්කොම කරන්නේ එක එක ඒවා හිත හිතා කල්පනා කර කර කරනවා. එතකොට මොකද ඇති වෙන්නේ? රාගය හට ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. රාගය හටගත්ත ගමන් මොකද වෙන්නේ? අපි මෙච්චර වෙලා සතුටෙන් හිටපු ඒ සතුට අපිට නැති වෙනවා. අපි කාම ලෝකේ කම්සප විඳගෙන ඉන්නේ. එතන කම්සප විඳ විඳ ඉන්නකොට මේ ලෝකේ තියෙන දේවල් ඇහෙන් දැකලා සතුටු වෙවි, කනෙන් ආහා සතුටු වෙවි, නේද? නාසයෙන් අරගෙන සතුටු වෙවි, දිවෙන් අරගෙන සතුටු වෙවි, කයෙන් අරගෙන සතුටු වෙවි ඉන්න වෙලාවේ ඒවා ගැන ඒවයි නරක පැත්ත, ආදීනව පැත්ත සිහි කරනකොට අපිට මොකද වෙන්නේ? තරහ යනවා. තරහ යනවා. හොඳ සින්දුවක් අහනකොට රේඩියෝ එකේ මොකද වෙන්නේ? තරහ යනවා. නේද? හොඳ ටෙලි නාට්‍යයක් බල බල ආයෙනකොට ලයිට් ගියොත් මොකද වෙන්නේ? තරහ යනවා. නේ? කෑම කකා ඉන්නකොට ගලක් හැපුණොත් මොකද වෙන්නේ? තරහ යනවා. ඉතින් තරහ යන කාටද? අපිට. දැන් තරහ ගියාට පස්සේ අපි බනින කාටද? වෙන කෙනෙකුට බනින්නේ. දැන් තරහ ගියේ කාටද? අපිට. බනින්න ඕන කාටද? අපිට. අපි තරහයි නැති කරගන්න ඕන. නේද? අපි තරහ නැති කරගන්න නැතුව අපි මේ වෙන කෙනෙකුට දොස් පවර නැගිලා දික්කන තව කෙනෙකුට. දැන් දේශනා කරන මේක ලස්සනට බුදුරණන් දෙනවා. දුක නම් වූ ආර සත්‍යයක් තියෙනවා. මොනවද දුක? රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ. රූප කියන්නේ මොනවද? ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන සියලුම දේවල්. ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන සියලුම දේවල් වලට කියනවා මොනවද? රූප. ඒ බුදුරණන්සේ රූපය හඳුන්වනවා. මොනවා කොහොමද හඳුන්වන්නේ? ඒ රූපය කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා, පොළොවට පස්සලා යනවා. නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. වෙනස් වෙනවා.
ඇහැට පේන කනට ඇහෙන නාසිර දැන දිවට දැන්න කයිට දැන්න සියලුම දේවල් රූප. ඒවා කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා, වෙනස්සෙනවා, පොළොවට පස්සෙලා යනවා. එහෙනම් ඒවා ස්ථීරව තියෙනවද? ස්ථීරව තියෙන්නේ නැත්නම් ඒවා මොකද? අනි මොනවද අනිත්‍ය? රූප අනිත්‍යයි. රූපය අනිත්‍යයි කියලා. ඒවා හැදිලා තියෙන්නේ බාගතුන් වහන්සේනාන ඒවා හැදිලා තියෙන්නේ මේ අනිත්‍ය වෙන දේවල් වලින්. මොනවද අනිත්‍ය වෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන අනිත්‍ය වෙන දේවල් හතරක වෙනස් වෙන දේවල් හතරකින් හැදිච්ච දේවල්. මොනවද හැදිච්ච දේවල්? ඇහැට පේන තියෙන්නේ එහෙම. කනට ඇහෙන්න තියෙන්නේ ඔක්කොම එහෙම. නාසයට දැනෙන්න තියෙන දේවල් ඔක්කොම එහෙම. දිවට දැනෙන සියලුම දේවල් එහෙම. කයර දැනෙන සියලුම දේවල් එහෙම වෙනස් වෙන දේවල් වලින් හැදිලා තියෙන්නේ. ඒ හැදිච්ච දේවල් වලට අපි කියනවා සතර මහා ධාතුන් කියලා. එහෙනම් සතර මහා ධාතුන්ගෙන් හටගත්ත සියලුම දේවල් වල ස්වභාවය මොකද්ද? කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා, පොළොට පස් වෙනවා. එහෙනම් ඒවා නিত্য හැමදාම අපිට ඕන විදියට, අපි ආස කරන විදියට, අපි බලාපොරොත්තු වෙනද හැමදාම මේ විදියට තියෙන්නේ නැහැ. එහෙනම් ඒවා අනිත්‍යයි. දැන් මේ අනිත්‍ය වූ දේ නේද අපි ආස කරගෙන ඉන්නේ? දැක්කද? අපි අනිත්‍ය වූ දේට තණ්හාව ඇති කරගෙන තියෙනවා. අනිත්‍ය වූ දේකට යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපච්චති. මේ ලෝකේ අන්තා රූප තියෙනවා නම් ඒ සියලු දේවල් වලට අපි තණ්හාවෙන් අල්ලගෙන මේ తాවකාලික සැපයක් ඉදෙනවා. ඒ සැප විඳන කමක් නැහැ. ඒ සැප විඳීම අපි දකින්න ඕන කොහොමද? වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙනවා අපිට දුකක් අට ගන්න ඕනේ නැහැ. වෙනස් වෙනවාද? අපි දන්නවා වේදුරු භාජනයක් තියෙනවා. වේදුරු භාජනයේ ස්වභාවය මොකද්ද? බිමට මොකද වෙන්නේ? ඉතින් අපි ඔතේ බිමට මොකද වෙන්නේ? කැඩෙනවා. කැඩුනට පස්සේ අඬන්න ඕනද? ඇයි? ඒක කැඩෙන ස්වභාවයෙන් යුක්තයි. කැඩෙන ස්වභාවයෙන් යුක්ත හින්දා අඬන්න ඕනේ. අපි වේලා තියෙන දැනගෙන ඉන්න මේක කැඩෙනවා කියලා අපිට ඒක තේරුමක් නැහැ. ඒ වගේ අපි දන්නවා නම් අපි ලෙඩ වෙනවා කියලා ලෙඩක් හැදුනාම ලෙඩේට බේත් කරනවා. අපි අඬන්නේ, අපි දුක් වෙන්නේ. ඒක අපි දන්නවා අපි ලෙඩ වෙනවා කියලා. අපේ කොණ්ඩෙ ඉදෙනවා කියලා අපි දන්නවා. එතකොට අපි අපේ හේතුවක් මොකක්ද නැහැ. කොණ්ඩේ කළු කරන්න ඕනේ නැහැ. කොහොමත් ඉදෙනවනේ නේද? අපි తాවකාලිකව කළු කරගත්තට හරියන්නේ නැහැ. කොණ්ඩේ ඉදෙනවා. නේද? දැන් බලන්න කොණ්ඩේ ඉදුණාම ඉදිච්ච කෙස් ගහ මොකද වෙන්නේ? බිමට ගැරවිලා වැටෙනවා. ගහක කොළේ ඉදුණාම මොකද වෙන්නේ? එතන ඊළඟට එන කොළේ කොයි පාට දෙන්නේ? ඉදිච්ච කොළයක් දෙන්නේ. අපේ ඊළඟට එන කෙස් ගහ කොහොමද දෙන්නේ? ඉදිච්ච කෙස් ගහක් එන්නේ. අමු කෙස් ගහක් එනවද? කොළේක වටිනාකමක්වත් නැහැ. ගහේ තියෙන කොළේක වටිනාකමක් මේ කෙස් ගහේ නැහැ. මේක දකින්න කියන බුදුරණන් වහන්සේ. මේක තමයි දුක. අපිට ඕන විදිහට මේ ලෝකයේ දේවල් පවතින්නේ නැහැ. ඒක පවතින්නේ නැති එක බුදුරණන් දේශනා තමන්ගේ ශරීරයෙන් බලන්න කිව්වා. ශරීරයෙන් බලන්න කිව්වා මේ ශරීරේ ලස්සනට තියෙනවා කියන. මේ ශරීර ලස්සනම තියෙන ගියාම අපිට කවුරු හරි බයිනවා. බයිනකොට මොකද වෙන්නේ? ශබ්දයක් ඇහෙනවා. ශබ්ද ඇහුන ගමන් මූණට මොකද වෙන්නේ? කළු වෙනවා. ඇස් දෙක රතු වෙනවා. නේද? විලිස්සනවා. මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. දැක්කද වෙනස් වෙන හැටි? මොකද කොහොමද වෙනස් වෙන්නේ? අර කනට ඇහිච්ච ශබ්දය වැරදි විදියට විග්‍රහ කිරීම මානසිකාර කියන එකට කියනවා අයෝනිසෝ මානසිකාරය කියන. අයෝනිසෝ මානසිකාරය කිරීම නිසා අපේ ශරීරය වෙනස් වුණා. ශරීරය වෙනස් වුණාම අපිට දුකක් හට ගන්නවා. මේක දකින්න කිය. මේ හිටපු ගම අපිටක බොහොම හොඳට ඉන්න කට්ටිය අපිටක තරහ යනවා. ඒතර අපිට මොකද වෙන්නේ? අපිට දුකක් අට ගන්න. ඇයි දුක හැටුනේ? අපි හරිය ඇල්ල හිටියේ. අල්ලගෙන හිටියේ. එයා කවදා හරි වෙනස් වෙනවා. එයා කවදා හරි මන්නේටපත් වෙනවා. ඒ අපි හිතන ආකාරයට එයා හැමදාම ඉන්නේ නැහැ. වෙනස් වෙනවා. අපි වෙනස් වෙන්නේ නැද්ද? අපිත් වෙනස් වෙනවා. මේ අපිත් හොඳට අපිත් එක්ක යාළුවත් එක්ක අපි හොඳට ඉන්නවා. ඒ යාළුවත් එක්ක අපි තරහ වෙනවා. ඒ අපිට ඕන විදිහට යාළුවා ඉන්නේ නැහැ. අපේ ඇහැ සතුට කරන විදිහට යාළුවා ඉන්නේ නැහැ. අපේ කන සතුට කරන විදිහට යාළුවා ඉන්නේ නැහැ. නේද? අපේ නාසය දිව කය මනස සතුට කරන විට එයා ඉන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට දුකක් ඇතිවෙනවා. එයා ඉන්නව නම් ඊට පස්සේ ඕන දුකක් කියන තරහ වෙලා ගිහිලා ආයෙත් ඇවිල්ලා අපේ ඈ සතුට කරන විදිහට එයා ඉන්නව නම් අපි සතුටුයි. එදා වෙනස් වෙන්නේ නැද්ද? මේ වෙනස් වීම දකින්න කියන. අපිට ඕන විදිහට මේ ලෝකෙ කිසිදයක් පවතින්නේ මේකට මුහුණ දෙන්න කියන. එතකොට එයා ඉන්නේ හැමදාම සතුටින්. එහෙම සතුටින් ඉන්න මොකද කරන්න ඕන? සිහින් ඉන්න ඕන. සිහින් ඉන්න ඕන. සිහින් ඉන්න ඕන මේ සිදුවෙන දේ බලාගෙන සිහින් ඉන්න ඕන. සිහින් ඉන්නවා නම් බුදුරණන් දේශනා කරනවා
එයාගේ සිත පිරිසුදු වෙනවා කියන සත්තානං විසුද්ධිය රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් සකස් වෙච්ච මේ සත්‍යාගේ සිත පිරිසුදු වෙනවා කියන මේ තියෙන එකම මාර්ගය මාර්ග දෙක තුනක් නැහැ ඔච්චරයි තියෙන්නේ සිහියෙන් ඉන්න කියන මාර්ගය කය පිළිබඳව සිහියෙන් ඉන්න කියනවා ඒකට කියනවා කායානුපස්සනාව කියලා තමන්ගේ ශරීරය කෙරෙහි සිහියෙන් ඉන්නවා කායානුපස්සනාව ඒ කය නිසා හටගන්නා විඳීම් කෙරෙහි සිහියෙන් ඉන්නවා ඒ විඳින් නිසා හටගන්නා සිතිවිලි කෙරෙහි සිහියෙන් ඉනෝ. ඒ සිතිවිලි අනිත්‍ය දැකදක ඉන්න කියනවා ධම්මානුපස්සනාව. ඒ තමයි දුක කියලා. ඉතින් දුකේ හට ගැනීම කියලා කියන්නේ මේ ලෝකේ තියෙන ඒවට අපි තණ්හාවෙන් අල්ල ගන්නවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම ලෝකේ උපදින ආකාරයට අසකරණාසි දිවකමනස් සකස් වෙන උමනා කරන ආකාරයට තණ්හාවක් ඇති කරගන්නවා. තර කාම ලෝකෙ උපදිනවා. දිවි ලෝකෙ විතරක් නෙවෙයි. කොහෙද හතර පායෙච් යනවා. සතර පාය ඇයිති මොන ලෝකෙද? කාම ලෝකෙට. ඒ කාම දුගති. කාම සුගති. ඒතර තමන් කරන හොඳ නරක දෙකට අනුව තමයි සුගති හා දුගති උපදින්නේ. හොඳ නරක දෙක කරන්නේ මොකෙන්ද? කයෙන්. කය මොනවද තියෙන්නේ? අසකන, නාසය, දිවකය, මනස. ඕක අපි තුන් ආකාරයට වැඩ කරන මේ ශරීරය. කොහොමද? හිතෙන්, කයෙන්, වචනේ නේද? තුන් ආකාරයට කරන මොනවද කරන්නේ? තුන් ආකාරයට හොඳ කාරණා 10ක් කරන වැරදි කාරණා ඔය හොඳ කාරණායි වැරදි කාරණා දෙක තෝරගන්න බෑ සිහින් කරන්න නැති නිසා. මොනවද කයෙන් කරන වැරදි කාරණා? කයෙන් කරන වැරදි කාරණා තියෙනවා හතරක්. මොනවද? සතුන් මරනවා, සොරකම් කරනවා, වැරදි කාම සේදෙනවා. තුනයි. වචනයෙන් කරන කාරණා හතරක් තියෙනවා. බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා. හිතෙන් කරන ඒවා තුනක් තියෙනවා. ලෝභය, වෛරය, මිත්‍යා දෘෂ්ටි. ඒක සිහියෙන් කරොත් අපි ඔක් කරන්නේ නැහැ. එහෙනම් කරන්න මොනවද? ඒකෙන් හොඳ කාරණා 10ක් කරනවා. එතකොට හොඳ කාරණා 10ක් කරොත් සුගතිය උපදිනවා. නරක කාරණා 10ක් කරොත් දුගතිය උපදිනවා. මොනවද උපදින්නේ? අසකරණාසී දේවගමනසක් තමයි උපදින්නේ. එහෙනම් අපි හැමතිස්සෙම මොනවද මේ හදා ඉන්නේ? ඕ ඇසක් හදා, කනක් හදා, නාසයක් හදා, දිවක් හදා, කයක් හදා ඉන්නවා අපි නේද? අපි හිතනවා අපි ඊළඟ ජීවිතේ තින් හොඳ තැනකට හදාගෙන හරි කියලා. නෑ, ඒක සකස් වෙන දෙයක්. ඉතින් බුදුරණන් දේශනා කරන කාම ලෝකයේ උපදින ආකාරයට තණ්හාව ඇති කරගන්න ඕනේ. කාම තණ්හා. එහෙම නැත්නම් භවයෙන් භවයට ඕ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සැප විඳ විඳ යන්න, සසරේ යන්න හිත හිතා ඉන්නවා කියන්නේ. ඒ ආකාරයට හදා ගන්නවා කියන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන්නේ. ඒකටත් අපි තණ්හා කරන කවදාවත් වෙන තැන් වල නැතුව එකම තැනක දිගටම ඉන්න. මේ සදාකල් දිවි ලෝකේ ඉන්න. ওই දේව ආගම් වල තියෙන්නේ නේද? සදාකල් දෙවියන් අතර. නේද? එහෙම ඉන්න බලාපොරොත්තු විභව තණ්හා. බුදුරණන් දේශනා කරන කිසි දෙයක් Tamanට ඕන විදිහට කරන්න බෑ. ඇයි? අනාත්මයි කියන්නේ. අනාත්මයි කියන්නේ. නේද? බුදුරණන් දේශනා කරනවා මේ දුක නැති කරන මාර්ගයක් තියෙනකන මේ තණ්හාව නැති කරන්න කියන ඉතුරු නැතිව තණ්හාව ඉතුරු නැති කරන්න මොකද කරන්න කියන්නේ? බාගතුනාන් දේශනා කරන මේ තණ්හාව ඉතිරි නැතිව නිරුද්ධ කරන්න මාර්ගයක් තියෙනකන ඒ මාර්ගයේ ගමන් කරන්න කියන. ඒ මාර්ගයේ පළවෙනි එක තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ නිවරදිව දකිනවා. මොනවද නිවරදිව දකින්නේ? නිවරදිව දකිනවා රූපය, නිවරදිව දකිනවා වේදනාව, නිවරදිව දකිනවා සඤ්ඤාව, නිවරදිව දකිනවා සංස්කාරය, නිවරදිව දකිනවා විඥාය. එහෙනම් නිවරදි දකිනවා පංච. එහෙනම් නිවරදි දකින මොකද්ද? නිවරදි දකිනවා දුක. නිවරදිව දකිනවා දුක. නිවරදිව දුකයි දනින්නේ. දුකයි දකින්නේ. නිවරදිව පංච උපාදානස්කන්ධය නිවරදිව දකිනවනම් යම් කෙනෙක් එයා දකින්නේ නිවරදිව දුක. එයා නිවරදිව දකිනවා දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියන්නේ පංච උපාදානස්කන්ධයේ තියෙන තණ්හාව නිවරදිව දකිනවා. එයා නිවරදිව දකිනවා පංච උපාදානස්කන්ධයේ තියෙන තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වෙනවා. එහෙනම් ඒ නිරුද්ධ වෙන මාර්ගය නිවරදිව දකිනවා. මේකට කියනවා සම්මා නිවරදිව දකිනවා. නිවරදිව දකිනවා රූපේ රූපේ විදිහට දකිනවා. මොකද රූපේ කියන්නේ? ඇහැට පේන, කනට ඇහෙන, නාසයට දැනෙන, දිවට දැනෙන, කයට දැනෙන සියලුම දේවල්. මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේවා කොහොමද අපි දකින්නේ? අපි ගන්නෙ කොහොමද? රූප, වේදනා, සංඥා,
සංස්කාර විඥාන විදිහට ගන්නවා. මොනවද කොහොමද ගන්න එතකොට? දුකෙන් ගන්නවා. අපි හැමතිස්සෙම මේ දුක් ඇති කරගෙන දුක හදා හදා තමයි ඉන්නේ. ඒක තමයි දුක හදා හදා ඉන්නේ. නිසා අපි මේ දුක හදාන්නේ කොහොමද? තණ්හාවෙන්. මොකද නැවත උපතක් සකස් කර කර ඉන්නේ. බුදුරණ දේශනා කරන මේ තියෙන තණ්හාව ඉතිරි නැතුව නිරුද්ධ වුණාට පස්සේ ආයෙත් උපදින්නේ නැහැ කියන්නේ. එනම් මේ ලෝකයේ තියෙන දේවල් නිවර්දිව දැක්කොත් එයා නිවර්දිව හිතනවා. නිවර්දිව හිතනවා. මේ ලෝකයේ තියෙන මොනවද? සතර මහා ධාතු. ඒවැය ස්වභාවය මොකද? කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා, පොළොවට පස් වෙනවා. එහෙනම් ඒවා නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ දෙයකට තණ්හාව ඇති කරගෙන වැඩක් නැහැ. අපි අනිත්‍ය වූ දේ නිට්ටියයි කියලා හිතාගෙන ඊට අනුව තමයි සිතිවිලි පහළ කරන්නේ. කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා. කාම සංකල්පනා කියන්නේ කාම විතර යම රූපයක් දැකලා ඒ ගැන කල්පනා කර කර ඉඳලා හදාගන්න කල්පනාව. කාම සංකල්පනා. අරක දකින්න නිවර්ද දැක්කේ නැති නිසා. මේ ලෝකේ තියෙන දේවල් නිත්‍යයි කියලා හිතන තමයි සංකල්පන හදාගන්නේ. අනිත්‍යයි කියලා හිතුවත් සංකල්ප හදෙන්නේ නිත්‍යයි කියලා හදාගන්න සංකල්පන මොනවද? ඒ සංකල්පන කාම සංකල්පනා. මේ කාම සංකල්පනා නිසා මොකද වෙන්නේ? යාට සතුන් මරනවා, බොරු කියනවා. දැන් බොරු කියන්නේ මොනවටද? ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න. නැත්තම් වෙන එකකට බොරු කියනවාද? බොරු කියන්නේ ඒකට. සතුන් මරන්නේ මොකටද? ඇස පිනවන්න, කන පිනවන්න. හොඳටම දන්නෝනේ සතුන් මරන්නේ මොකටද? දිව පිනවන්න. දැක්කද? දිව සතුරු කරන්නයි මේ කරන්නේ. එතකොට අපි සිහියෙන් කරනවා නම් මේ අපිට එහෙම අවශ්‍යතාවයක් නෑ නේද? ඉතින් බුදුරණන් දෙගන මේ නිවර්දිව කල්පනා කරොත් මේ සිද්දේ නිවර්දිව දැක්කොත් නිවර්දිව හිතනවා. නිවර්දිව කියන්නේ නික්කම්ම සංකල්ප. කාමයන්ගෙන් තොරව සිටිල පහල කරනවා. අපිට ඕනම් කාමයන් සහිත සිටිවිලි පහල කරන්නත් පුළුවන්, කාමයන්ගෙන් තොරව සිටිවිලි පහල කරන්නත් පුළුවන්. ඒකට මොකද කරන්න ඕන? සිහියෙන් ඉන්නවා. වෙන මොකුත් උත්තරයක් නැහැ. මොකද්ද? මේක කාම සංකල්පනාවක්ද, මේක නෙක්ඛම්ම සංකල්පනාවක්ද කියලා සිහියෙන් ඉන්න ඕන. එතකොට අපි නෙක්ඛම්ම සංකල්පනාවේ ඉන්නේ. අව්‍යාපාද සංකල්පනාවක්ද, ව්‍යාපාද සංකල්පනාවක්ද? තරහ ගිහිල්ලා ඉන්නකොට දැන් තරහ ගියා කියලා සිහියෙන් ඉන්න. එතකොට මොකද කරන්නේ? මේක අකුසලයක්, මේක හොඳ නැති දෙයක්, මේක අයහපත් දෙයක්, මේක නුසුදුසු දෙයක්, මේක මිනිසෙක් වශයෙන් නොකළ යුතු දෙයක් කියලා හිතලා ඒ තරහ නැති කරගන්න. එතකොට මොකක්ද ඇති වෙන්නේ? සිතුවිලි. අව්‍යාපාද සංකල්ප. ඒකේ ඉන්නවා. එහෙම තමයි අපිට හිතනවා ගහන්න ඕන, කොටන්න ඕන, මරන්න ඕන, විනාශ කරන්න ඕන කියලා සිතුවිලි ඇති වෙනවා. එතකොට අපි හිතන්න සිහියෙන් ඉන්න. මොකද සිහියෙන් ඉන්නේ? මේක නුසුදුසු දෙයක්. මේක නොකළ යුතු දෙයක්. මම බුදුරජාණන්ගේ ශ්‍රාවකෙකි. බුදුරජාණන්ගේ ශ්‍රාවකෙකුට මේක ගැලපෙන්නේ නැහැ. අන්න යා. එතකොට මොකද කරන්නේ? ඒකෙන් ඉවත් වෙනවා. ඉවත් වුණාම එහි ඉන්නේ අවිහිංසා සංකල්පන. එහෙනම් කාම සංකල්පන, ව්‍යාපාද සංකල්පන, විහිංස සංකල්පන ඇති කරගන්නේ ඇයි? සම්මා දිට්ඨියෙන් නිසා. සම්මා දිට්ඨිය නිසා යා සම්මා සංකල්පය ගොඩනගා ගන්න. නෙක්ඛම්ම සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංස. ඒක නිසා යා මොකද කරන්නේ? සතුන් මරන්නේ නැහැ. සතුන් මරන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ. වැරදි කාමසේ දෙන්නේ නැහැ. දැක. ඒක තුනු කරන්නේ. ඇයි කරන්නේ නැත්තේ? එයා මේ ලෝකයේ තියෙන දේවල් අනිත්‍යයි, දුකයි, මට ඕන විදිහට පවත්න්න බෑ කියන තැනට ඇවිල්ලා තියෙන්නේ. ඉගෙනගෙන තියෙන්නේ. කාම සංකල්පන හටගන්නේ නැහැ යාට. දැන් හටගන්නේ නෙක්ඛම්ම සංකල්පන. එහෙනම් යාට බොරු කියලා අවශ්‍යතාවයක් නැහැ. නේ, සතුන් මරලා අවශ්‍යතාවයක් නැහැ. සොරකම් කිරීමෙන් අවශ්‍යතාවයක් නැහැ. වැරදි කාමසේ දෙන අවස්ථාවයක් නැහැ. ඇයි මේ ඇස කන්න ආසිදිය කරන සතුරු කරන අවශ්‍යතාවයක් නැහැ? ඇයි? ඒ සතුරු කරා කියලා ඇති වැඩක් නැහැ. ඒකෙන් දුකක්මයි හටගන්නේ. ඒකෙන් නැවත හැදෙන්නේ ඒවා සතුරු කරන ආකාරයට ඊට වඩා සතුරු කරන්න උවමනා පුළුවන් විදිහට ඇස් දෙකක්. දැන් සතුන් මරලා අපි හදාගත්තොත් ඇස් දෙකක් අපිට ඊළඟ ජීවිතයේ ඇස් දෙකක් ලැබෙනවා තිරිසන් සතෙක්ගේ. තිරිසන් සතාගේ ඇස් දෙකෙන් මොනවද හැමතිස්සෙම කරන්නේ? සතුන් මර මරා ඉන්න එක. කොටියාගේ වැඩේ මොකද්ද? අන්න අපි හදාගන්නවා. හරි ලස්සනයි මේ බුදුරණන් ධර්මයේ හොඳට විග්‍රහ කරනකොට. අපි හදාගන්නවා මේ විදිහට ඇස් දෙකක්. එතකොට අපි ආස කරන දේට අනුව ඊට පස්සේ හැමදාම මුළු ජීවිත කාලයෙම ඇහැට පේන්නේ තව කෙනෙක් මරාගෙන කන්න. හදාගන්නත් දෙයක්. නිවර්දිව දැක්කොත්, නිවර්දිව හිතුවොත් යා නිවර්දිව තමාගේ කය පාවිච්චි කරනවා. සොරකම් කරන්නේ. වැරදි කාමසේ දෙනොත් එහෙමයි.
නේද? සතුන් මර සොරකම් කරත් එහෙමයි. සොරකම් මේ ඔක්කොම විපාක දෙනවා. මේක අප විපාක දෙන්නේ කොහොමද? ඒවා හේතුන් නිසා, ඒ හේතුවට අනුව සකස් වෙනවා ඇස ගන්නා දිදීකයි මනස. ඊට පස්සේ යාට සුපර් මාකට් එකට ගියත්, සල්ලි අරගෙන සුපර් මාකට් එකට ගියත්, එයාට ආස හොරෙන් මොනව හරි අරන් එන්න. නැකද? සල්ලි තියෙනවා. හෑන්ඩ්බෑග්ේ මොකක් හරි දාගෙන ඉන්න බලනවා. ඒකට දැන් කැමරාවට අහුවෙන්නේ එහෙම. සල්ලි තියෙනවානේ. වැඳගත්තා එන්නේ. දැක්කද අර සකස් වෙලා තියෙන හැ. කර්මය සකස් වෙනවා. හොරකම් කරාම ඒ සසරේ අරන් යනවා එක දිගට. දැන් අපි කියමු භාගතුන් වහන්සේ දේශනා කරනවා අහක දාන දේවල් දෙන්න එපා කියනවා. නේද? අහක දාන දේවල් දුන්න මොනවද ලැබෙන්නේ? අහක දාන දේවල් ලැබෙනවා. ඔන්න අහක දාන දේවල් දීලා ඇස් දෙක හදාගත්ත, කන් දෙක හදාගත්ත, ශරීරයක් හදාගත්ත. මෙයාට දැන් අර දන් දුන්න නිසා භවභෝග සම්පත් තියෙන, සල්ලි තියෙනවා. මෙයා යනවා එළවලු මාකට් බඩු ගන්න. බඩු ගන්න ගියාම එළවලු මාකට් තියෙන හොඳ එළවලු. ඒ ඇහැටම පේන අනිත් පැත්ත බලනකොට ගොඩ විසයි කියන එක. ගොඩ විස ගන්න හිතෙනවා. නැකද හැසකස් වෙච්ච හැටි. හැසකස් වෙච්ච. නැකද? දැන් බලන්න පටාචාරාවට සිටු කුමාරියක්. පටාචාර සිටු කුමාරියක්. එයාගේ ඇසකන්නාසේ තියුනේ නැද්ද? එයා බලන්න ආවෙනද රාජ සිටු කුමාරුලෝ ඒක දෙට ආවෙනද කතා බහට? ඇහැ ගියේ කාටද? වැඩ කරන කෙනාට. කර්මය සකස්ලා තියුනේ එහෙම. අපිටත් කර්ම සකස්ලා තියෙන්නේ එහෙම තමයි. නේද? ඉතින් බුදුරණන් දේශනා මේවා හදා හදා මේක දකින්න කියනවා. නිවරදිව දකින්න කියනවා. මොකද නිවරද දකින්නේ? දුක. ඒක නිවරද දුක දැක්කොත් මොකද වෙන්නේ? යා නිවරදව හිතනවා. නිවරද හිතුවොත් යා නිවරදව කතා කරනවා. නිවරදව කතා කරොත් යා නිවරදව වැඩ කරනවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත. ඊට පස්සේ යා නිවරදි පුජ්‍යලෙක්, සම්මා ජීව. දැක. ඊට පස්සේ යා මොකද කරන්නේ? එයා නූපන්න කුසල උපදින දෙන්නේ නැහැ. නූපන්න කුසල උපදින දෙන්නේ නැහැ. ඇයි නිවර්දික පුජ්‍යලෙන්නේ? නූපන්න කුසලේ උපදින දෙන්නේ නැහැ. උපන්න කුසලේ වැඩි දියුණු වෙන්නේ දෙන්නේ නැහැ. එයා උපදවන්නේ මොනද? නූපන් කුසල් උපදවා ගන්නවා. උපන් කුසල් වැඩි දියුණු කර ගන්නවා. බලන්න කොච්චර ලස්සනද කියේ. නිවර්දික මේ වීරියක් ඇති කර ගන්නවා. ඊට පස්සේ නූපන් කුසල් උපදින්නේ කොහෙන්ද? කයින්. කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. සම්මා සති. කය පිළිබඳව සිහියෙන් ඉන්නවා. එතකොට නූපං කුසල උපදින්න දෙන්නේ නැහැ. සම්මා සතියින් එහෙනම් නිවර්දිව දැක්කා, නිවර්දිව හිතුවා, නිවර්දිව කතා කරා, නිවර්දිව ක්‍රියා කරා, නිවර්දි පුජ්‍යලයක් වුණා. නිවර්දි පුජ්‍යලයා වැරදි වැඩ කරන්නේ දෙන්නේ වැරදි වැඩ කරන්නේ නැහැ. නූපං කුසල උපදින්න දෙන්නේ නැහැ. උපන්න කුසල වැඩි දියුණු වෙන දෙන්නේ නැහැ. ආ නූපං කුසල උපදවා ගන්නවා. නේද? නූපං කුසල උපද උපං කුසල වැඩි දියුණු කර ගන්නවා. මේ ආකාර භාගතුන් වහන්සේ දේශනා කරනවා. මේක දකින්න නිවර්දි වීරියක් ඇති කරගත්ත කෙනා නිවර්දි සිහියෙන් ඉන්න ඉලා සම්මා සති. දැන් මෙයාගේ සිත එකඟයි. සිත එකඟයි. සිත එකඟයි. සිත එකඟයි කියන්නේ සම්මා සමා. සම්මා සමාධිය කියන්නේ මොකද්ද? සම්මා සමාධිය කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් හැකියාව යට ලැබෙනවා. සිහිය පුරුදු කරලා තියෙන්නේ. ඇයි? උදේ නැගිට්ට වෙලා ඉඳලා නිදා ගන්න මොහොත දක්වාම තමන්ගේ සිතින් කයින් වචනෙන් කරන සෑම දෙයක් කිරීම සිහිය පිහිටුවාගෙන ඉඳලා පුරුදු කරලා තියෙන්නේ. දැන් මෙයාට ඕනම වෙලාවක විවේකයේ අරගෙන භාවනාවක් කරන්න පුළුවන්. එක් අරමුණක සිහිය පිහිටවන්න පුළුවන්. ඇයි? සිහිය පිහිටවන්න පුරුදු වෙලා තියෙන්නේ. නැගිට්ට වෙලා ඉඳලාම සිහියෙන් වැඩ කරා. දැන් භාවනා කරන්න බැරිද? ඊට වැඩිය වටන දෙයක් වෙනවා යාට ඊට පස්සේ හැමතිස්සෙම සිහියෙන් හිටපු නිසා. මොකද්ද? මරණාසන්න මොහොතේ සිහියෙන් ඉන්නවා. මරණාසන්න මොහොතේ සිහියෙන් ඉන්නවා. ඇයි? ජීවිතයෙන් පුරුදු කරලා තියෙන මොනවද? සිහිය. සිහිය පුරුදු කරලා තියෙන මරණාසන්න මොහොතේ යා හොඳ සිහියෙන් ඉඳලා සිහි මුලා නොවි මරණයටපත් වෙනවා. කොයිද උපදින්නේ? සුගතිය උපදිනවා. බාගුණ නන්දත්. ඉතින් බුදුරණන් දේන දුක කියලා දෙයක් තියෙනවා. දුකේ හට ගැනීමක් කියනවා. දුක නැතිවීමක් තියෙනවා. දුක නැති වෙන මාර්ගයක් තියෙනවා. මේ මාර්ගේ ගමන් කරන්න කියනවා. මේ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාම තමයි අපිට මේ ආලෝකයේ ප්‍රඥා ලෝකයේ කියන එක වැඩෙන්නේ. නැත්නම් අපි සසරේ අන්ධකාරෙ දිගටම ගමන් කර ගමන් කර කර යනවා. යන්තාක් හිරිසොඳ මේ ලෝකේ පහළ වෙන්නේ නැත්නම් ඒ තාක් මේ ලෝකයේ අන්ධකාරයේ තියෙනවා කියනවා. යම් දවසක හිරිසොඳ පහළ වෙනවා නම් ඒ මොහොතේ ඉඳලම ආලෝකේ පැතිරෙනවා කියන්නේ.
එවගේම යන්තාක් බුදුරජාණන් වහන්සේ ධර්මය මේ ලෝකයේ තියෙනකම් මේ ලෝකයේ මිනිස්සු සතර පායනක නතර වෙනවා කියලා. එතන අපි නිවර්දේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයමයි දැනගන්න ඕනේ. වෙන දෙයක් නෙවෙයි. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා දැනගෙන ඊට අනුව එතනින් එහාට කිසි දෙයක් හිතන්න බෑ. කවුරක් කියන්නේ නෙවෙයි හිතන්නේ. දැන් අපි මොකද කරන්නේ? අපි මේ කරන්නේ භාගතුන් වහන්සේගේ ආඥාව ප්‍රකාශ කරන මෙන්න මෙහෙම කියලා තියෙනවා. අපිට පුළුවන් එච්චරයි. දැන් රජුරු අඬබෙරකාරයාට කියන මොකද්ද කියන්නේ? මේක ගිහිල්ලා හන්දිවලට ගිහිල්ලා බෙරයක් ගහන මිනිස්සු ආවට පස්සේ කියන්න කියනවා. කාගේ ආඥාවද? රාජාඥාව. රාජාඥාව අඬබෙරකරු මොකද කරන්නේ? ඔය ගමේ මිනිස්සුන්ට කියනවා. එතකොට මේ මිනිස්සු කාගේ ආඥාව දාන්න අඬබෙරකරුව කියනකද? රජුරුව කියනකද? රජුරුව කියන එකයි අහන්නේ. දැන් අහන්නේ අපි බුදුරජාණන් වහන්සේ කියනකද? අනිත් අය කියනකද? ඔන්න වැරදිද තැන. අපි අහන්න ඕන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අහුවනම් අපිට කවදාවත් වරදින්නේ නැහැ. මොනවද බුදුරජාණන් දේශනා කරන්නේ? දුක කියලා දෙයක් තියෙනවා. දුකේ හට ගැනීමක් තියෙනවා. දුක නැතිවීමක් තියෙනවා. දුක නැතිවීමේ මාර්ගයක්. මේක හරියට ඉගෙන ගත්තොත්, මේක හරියට දැනගත්තොත්, මේක හරියට විමසලා බැලුවොත් එයාට පහළ වෙනවා ඥානයක්. ඒ ඥානයට අපි කියනවා මොන ඥානේද? සත්‍ය ඥානය කියලා කියනවා. ඒ ඥානයට අපි කියනවා සත්‍ය ඥානය කියලා. එහෙනම් සම්මා දිට්ඨියට අපි කියනවා සත්‍ය ඥානයෙන් යුක්තයි. සත්‍ය ඥානයෙන් යුක්ත කෙනාට කරන්න ටිකක් තියෙනවා. ඒ ටික කරලා යාගන්න. එහෙනම් සම්මා දිට්ඨියට එනවා කියන්නේ සත්‍ය ඥානයට පැමිණෙනවා කියන්නේ ආයතය සතර පා යන්නේ. සතර පා යන්නේ. ඇයි සතර පා යන්නේ නැත්තේ? එයා නිවර්දිය දකිනවා මේ ලෝකයේ තියෙන දේවල්. ඒක නිසා සතුන් මරන්නේ නැහැ. එයා නිවර්දව හිතනවා. නිවර්ද හිතන දා සතුන් මරන්නේ නැහැ. එයා නිවර්දව කතා කරනවා. ඒකින්ද හතර පා යන්නේ. එයා නිවර්දව මේ සමාගේ ශරීරේ වැඩ කරනවා සිහියෙන්. ඒක නිසා හතර පා යන්නේ. එයා හැමතිස්සෙම ඉන්නේ වීරියෙන්. හතර පා යන්නේ. එයා හැමතිස්සෙම ඉන්නේ සිහියෙන්. හතර පා යන්නේ නැහැ. ආයිත් වෙන කවද හරියනවද? කවදාව හතර පා යන්නේ. සතරපායන කර්ම සැස්සෙන්නේ නෑ, සකස් වෙන්නේ. එහෙනම් සතරපායන නැති වෙන අපිට නෙවෙයි පුළුවන්. නැත්නම් අපි සතරපාය යනවා. සතරපාය ගියොත් මොකද වෙන්නේ? දැන් ඒකනේ බය වෙන්න ඕන. භාගතුන් වහන්සේ දේශනා කරනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්ත තත්‍රාභි නන්දනි. නේද? ගිය තැන සතුටින් අල්ල ගන්නවා කියන්නේ. ගිය තැන සතුටින් අල්ල ගන්නවා. එහෙනම් තිරිසන් ලෝක ගියොත් කොහෙද ඉන්න ආස? තිරිසන් ලෝකේ. එතනින් මෙහාට ආ හිතන මේක තමයි ලෝකේ තියෙන හොඳම තැන කියලා. නේද? ඇයි? ඒක ඇයි එහෙම දන්නේ? එයා ධර්මය දන්නේ නැහැ. එයාට ධර්මය අහන්න බෑ. දැන් අපි දන්නවා මේ ඒව නරකයි කියලා. නමුත් තිරිසන්සකට බෑ. අපි තිරිසන් ලෝකේ ඉවදුනොත් අපිටත් බෑ. අපි මේ දැන් දැනගත්ත කියලා හරියන්නේ නැහැ තිරිසන් ලෝකයට පස්සේ. තිරිසන් ලෝක ගියොත් අපිට එතනින් බෑ කරන්න. ඒ අපි මේ දැන් දැනගත්ත එකේ යම් පිනකට ආපහු මනුෂ්‍ය ලෝකෙට එන්න පුළුවන්. හැබැයි අපි තිරිසන් ලෝක ගියොත් අපි උපදින්න වැඩිපුර උපදින්න තියෙන්නේ තිරිසන් ලෝකෙම. නිරේ ගියොත් නිරේමයි. ප්‍රේත ලෝක ගියොත් ප්‍රේත ලෝකෙ. වැඩිම ඕන කුණුගඩවල් ගාව මිනිස්සු ගෙවල් හදාගෙන ඉන්නවා. ඒ මිනිසුන්ට කියනවා අපි ඔය එතනින් ගෙවල් අයින් කරලා දෙන්නම්, හොඳ ගෙවල් හදලා දෙන්නම්, ඔගොල්ලෝ එතනින් ඉවත් වෙන්න කියලා. මොකද කියන්නේ? පෙළපාලිය නොබෑ කියලා. ඇයි? එතන තමයි හොඳම තැන. ඒගොල්ලෝ ඒක අතාරින්න කැමතිද? කැමති නෑ. ඒ ගියේ එයා ඒක සතු එතන තමයි. එයාට වෙන තැනක ඉන්න බෑ. ඉන්න කැමති නෑ. ඒ ශරීරය සකස් වෙලා තියෙන මේ විදියට. ඒ අසකරණාසි දියකමන සකස් වෙලා තියෙන මේ විදියට. දැන් අපි එතනින් ගියොත් අපිට ලෙඩ හැදෙනවා. ඒ මිනිසුන්ට මොන ලෙඩක් හැදෙන්නේ? ඒ ශරීරෙ පිහිනන මේ විදියට. කර්ම විපාකෙට. මේක දකින්න පින්වතුනි. සසරට බය වෙන්න. සසරට බය වෙන්න කියන භාගතුන් වහන්සේ බුදුරණන් දේශනා කරනවා අප්‍රමාදී වෙන්න කියලා. අප්‍රමාදී වෙන්න කියන්නේ මොකද්ද? පහුවර කල්ලාන්න එපා කියන මේ කරන මොහොතේ මේ කරන ක්‍රියාව ගැන සිහින් ඉන්න කියන. කොහොම සිහින් ඉන්න කියන්නේ? මම මේ කරන ක්‍රියාව මට යහපතක්ද? මට යහපතක්ද? මම මේ කරන ක්‍රියාව අනුන්ට යහපතක්ද? අනුන්ට යහපතක්ද? මම මේ කරන ක්‍රියාව මට යනුන්ටයි දෙගොල්ලන්ටම යහපතද යහපතක්ද? ඔය දෙක හිතන්න පුළුවන් පිනක් අපිට තියෙනවා ඕනම කෙනෙකුට. නැත්තම් මිනිසෙක් කියලා උපදින්නේ නැහැ. මිනිසෙක් කියලා උපදින හැම කෙනෙකුටම 99%කටම හොඳ නරක දෙක තෝරන්න පුළුවන් නෝනත් එක්ක තමයි උපදින්නේ. පිනට උපදිනවා කියන්නේ එතන. ඒකේ අපි ඉන්නේ ඉහළම තැන. ඇයි? අපි බුදුරණන් වහන්සේගේ ශ්‍රාවකයෝ.
කෝටි 700ක් මිනිස්සු අතර ඉහළම තලයේ අපි ඉන්න පින්වතුනි. අපිට මෙතනින් එහාට යන්න තියෙන්නේ දිව්‍ය ලෝකේ. ආයිත් වැටුණොත් පල්ලෙහාට මිනිස්සු ලෝකෙත් අන්තිමෙන් වැටෙන තියෙන්නේ. නේද? අපි දැන් ඉන්නේ ඉහළ තැනක. අපිට මෙතනින් එක අඩියයි තියන්න ඕන දිව්‍ය ලෝකේ. දැක්කද? හොඳ නරක දෙක තේරෙනවා, කුසලයක් කුසල තේරෙනවා, යහපත අහපත තේරෙනවා, පිනපව තේරෙනවා, කළ යුතු දේ නොකළ යුතු දේ තේරෙනවා. මේ ඔක්කොම තේරි තේරිනේද අපි කරන්නේ? අපි දන්නද බීම බොන එක නරකයි කියලා? අපි දන්නද සතුන් මරණ එක නරකයි කියලා? අපි දන්නද සොරකම් කරන එක නරකයි කියලා? හොඳට තේරෙනවා මේක නරකයි කියලා. ඒ දැන දැන නේද කරන්නේ? දෙන්නු වැටෙන පල්ලෙහාට. භාගතුන් වහන්සේගේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා නම් දැන් අපි ජීවත් වෙන කවුරු වෙනවද? අපි ජීවත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ද? නෑ, අපි ජීවත් වෙන්නේ ගෙවල් දොරවල් වෙනුවෙන්, ඉඩකඩම් වෙනුවෙන්, යාන වාහන වෙනුවෙන්, දේපල වස්තු වෙනුවෙන්, රැකියාව වෙනුවෙන්, තානාන්තර වෙනුවෙන්, දූ දරුවෝ වෙනුවෙන්, නැද්ද? ස්වාමියා වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් කවුද බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්නේ නැති හැම කෙනෙකුටම සතෙක් මරණ අවස්ථාවක් අවසතා මරනවා. දරුව වෙනුවෙන් ජීවත් වෙන කෙනා දරුව වෙනුවෙන් සතෙක් මරණ අවස්ථාවක් මරන්නේ නැද්ද? මරණවා. රට වෙනුවෙන් මිනිස්සු සතුන් මරන්නේ නැද්ද? ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන්, දරුව වෙනුවෙන්, ඉඩකඩම් වෙනුවෙන්, දේපල වෙනුවෙන්, වස්තු වෙනුවෙන්, තානාන්තර වෙනුවෙන් හොරකම් කරන්නේ නැද්ද? කේලම් කියන්නේ නැද්ද? පරුස වචන කියන්නේ නැද්ද? මේ ඔක්කොම කරන්නේ එන යම් කෙනෙක් බුදුරණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වුණා. කකත් කරන්නේ අවශ්‍ය නැහැ. ඒතකොට එයාට දරුමල් වෙන යුතුකම් කරන්න බැරිද? හොඳට කරන්න පුළුවන්. ඊට වැඩිය හොඳට කරන්න පුළුවන්. මේ දෙක තේරෙන්නේ නැහැ. මෙතන වැරදුනේ මේ දෙක තේරෙන්නේ නැහැ පින්වතුනි. දැක්කද? අපි මේ හැම දෙයක්ම කරනවා. ඒ කරන ගම අපිට ඒ අවස්ථාවකත් ඒ වෙනුවෙන් අපි සතුම්වන්. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නේ එයා ජීවත් වෙන්නේ සීලේ වෙනුවෙන්. එකද එයා ජීවත් වෙන සීලේ වෙන්නේ. ඒතකොට එයාගේ ඉන්ද්‍රිය සංවරයි. එයා සිල්වත් කෙනෙක්. සිල්වත් කෙනා දසකුසල් කරන්නේ නැහැ. දසකුසල් කරන්නේ නැත්නම් දූ දරුවන්ගේ යහපත වෙනස වැඩ කරන්නේ නැද්ද? හොඳට කරනවා. අම්මා සලකනවා, තාත්තට සලකනවා, බිරිඳට සලකනවා, ස්වාමීට සලකනවා, දරුවන්ට සලකනවා, දන් දෙනවා. තානාන්තර තියෙන ඒවෙන් මිනිසුන් තමන් ගාවට ආව මිනිසුන්ට උපකාර කරනවා. තමන්ගේ රැකියාවේ මිනිසුන්ට සේවයක් කරනවා. නේ, කොච්චර දේවල් කරන්න පුළුවන්ද? එහෙනම් අද ඉඳලා ජීවත් වෙන්න බුදුරජාණන් වහන්සේ. අද ඉඳලා ජීවත් වෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනුයි. අද ඉඳලා ජීවත් වෙන ආරි මහා සංඝරත්නයේ වෙනුයි. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා නම්, යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනුවෙන් ජීවත් වෙනවා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ආරි මහා සංඝරත්නයේ වෙනුවෙන් ජීවත් වෙනවා නම්, එයා ජීවත් වෙන්නේ කවුරු වෙනුවෙන්ද? සීලය වෙනුවෙන්. එයා ජීවත් වෙන්නේ. එහෙනම් දැන් මොකද්ද මේ අංග හතර? සෝතාපට්ටි අංග හතර. එයා සෝතාපන්න කෙනෙක්. එයා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙනවා, ධර්ම වෙනුවෙන් ජීවත් වෙනවා, සංඝරත්නය වෙනුවෙන් ජීවත් වෙනවා, සීලය වෙනුවෙන් ජීවත් වෙනවා. එයා ඒක වෙනස් නොවන ආකාරයට පවත් වෙනවා. එතකොට එයා සෝතාපන්න. සෝතාපන්න කෙනෙක්. අමාරු නෑ. එහෙනම් මේ හැම දෙයකටම මොකද කරන්න ඕන අපි? සිහියෙන් ඉන්න එක. උදේ නැගිට ඉඳලා ඇඳෙන් බහිනකොට තමන්ගේ ශරීරයෙන් පිහිටන හැටි බලන්න හොඳට. අතපය දිගේ ලයිට් එක දානකොට අත දිගේ ලයිට් එක දානවා කියලා සිහින් ඉන්න. අමාරුම නම් කරන අමාරුයි කියන්නේ නේද? පැයකට විනාඩි 3ක් සිහින් ඉන්න. පැයට විනාඩි 3ක් සිහින් ඉන්න. පැය 10ට. පැය භාගයක් සිහින් ඉඳලා තියෙනවා. අමාරුම නම් හැමතිස්සෙම කරන්න බෑනේ සිහින් ඉන්න හැම දෙයක්ම කරන්න බෑ. එතන අපි පැයකට විනාඩි 3ක් සිහින් ඉන්නවා. තමන් කරන, කියන, හිතන සියලු දේ ගැන සිහින් ඉන්නවා විනාඩි 3ක්. පැය 10ක් ඉන්නකොට විනාඩි 30ක් සිහින් ඉඳලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ආඥාව පිළි අරගෙන නැද්ද? බුදුරජාණන් වහන්සේ කියපු විදිහට හිතලා නැද්ද? බුදුරජාණන් වහන්සේට කීකරු නැද්ද? එයාට කියනවා සද්ධාවන්තය. එයාට කියනවා ඊට අනුව හැසිරෙන කෙනාට කියනවා මොකද්ද? සද්ධානු සාරී කියලා. ඊට පස්සේ එයා ඉන්නේ මොකේද? ධර්මයේ. එයාට අපි කියනවා ධම්මානු සාරී කියලා. ඊට පස්සේ එයා ජීවත් වෙන්නේ
සත්‍ය තුල සත්‍ය ඥානය තුල අපි යාට කියනවා සෝතාපන්න කියලා. නේ. සද්ධානුසාරය කියන්නේ ඒකයි. බුදුරණසේ කියපු ආකාරයට ජීවත් වෙනවා. කොහොම ජීවත් වෙන බුදුරණද කියලා දෙන. තමන්ගේ කය කෙරෙහි සිහින් ඉන්න කියනවා. කායනුපස්සන. ඒ කය නිසා හටගන්නා සැප දුක් ප්‍රේක්ෂා කෙරෙහි සිහින් ඉන්න කියනවා. වේදනානුපස්සන. ඒව නිසා හටගන්නා සිතිවිලි කෙරෙහි සිහින් ඉන්න කියනවා. චිත්තානුපස්සන. ඒවා වෙනස් වෙනවා වෙනස් වෙන ස්වභාවය දැක දැක අනිත් ස්වභාවය දැක දැක සිහින් ඉන්න කියනවා. ධම්මානුපස්සන. ඒතර එයා ඉන්නේ කායික දුර්බිමේද? බුදුරජාණන් වහන්සේ ගුදුරුබිමේ හැසිරෙන කෙනෙක්. එයාට එතකොට එයාට කවුරුත් එයාව අමාරු දාන්න පුළුවන්ද? එයාට ආරක්ෂාවක් තියෙනවා. එයා බුදුරජාණන් වහන්සේට අයිති භූමියේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේට අයිති භූමියේ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ අයිති භූමියේ ඉන්න කෙනෙකුට හතුරු හන්තරාවක් කරන්න බෑ. කරන්න බෑ. ඉතින් අන්නේ ආකාරයට කටයුතු කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ආරි ශ්‍රාවක ශාවකම් බවට අපිත් අද ඉඳලාපත් වෙනවා කියලා කවුරුත් අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඊට මේ බුදුරණන් වහන්සේ දේශනා කර සූත්‍රයේ සංගුත්තිනිකායේ සත්‍ය සංගති තියෙන්නේ ද්විතීය සූරූපීම සූත්‍රයේ. යන්තා කිරුසඳු මේ ලෝකේ පහළ වෙන්නේ නැද්ද? මේ ලෝකයේ අන්ධකාරයේදී කවදාද ඕ දවසක හිරුසඳු ලෝකයේ පහළ වේදා? එදාට මේ ලෝකය ආලෝකමත් වෙනවා කි. යන්තාක් භාගතුන් වහන්සේ නමක් ලෝකයේ පහළ නැද්ද? මේ ලෝකේ ඉන්න මිනිස්සු සත්‍යෝ සතර පාය උපදිනවා කි. කවදා හෝ යම් දවසක භාගතුන් වහන්සේ නමක් ලෝකයේ පහළ වෙලා මේ සත්‍ය ප්‍රකාශ කරාද, එදා ඉඳලා මිනිස්සු නිවන් දකින්නවා කියන සුගති උපදිනවා යහපත් මිනිසු වෙන බවට. ඒ මිනිස්සු ඒ සත්‍යෝ ආලෝකයෙන් ආලෝකය කරා ගමන් කරනවා. නම් භාග්‍යවතුන් දේශනා කරන එදාට තමා කියන බුදුරජාණන් වහන්සේම ලෝකේ පහළ වෙච්ච දවස කියන දුක කියලා එකක් මේ ලෝකේ තියෙන කියලා පෙන්වලා දෙන්නේ. දුකේ හට ගැනීම කියලා එකක් මේ ලෝකේ තියෙනවා කියලා පෙන්වලා දෙන්නේ. දුක නැතිවීම කියලා දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා පෙන්වලා දෙන්නේ. දුක නැති වෙන මාර්ගයක් තියෙනවා කියලා මේ ලෝකේ තියෙනවා කියලා පෙන්වනවා. දැන් දුක කියන්නේ සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන දුක, ඒ රූප වේදනා සංඥා සංස්කාර වලට තියෙන දැඩි ඇල්ම නිසා අපි නැවත උපත සකස් කර ගන්නවා කියන. එන උපත නැති වෙන ආකාරයට කටයුතු කරන මේක නිවැරදිව දකින්න කියනවා. ඒ දකින දේට අනුව හිතන්න කියනවා. ඒ හිතන දේ අනුවට කතා කරන්න කියනවා. ඒ දකින හිතන කල්පනා කරන ආකාරයට වැඩ කරන්න කියනවා. එතකොට මේ යහපත් ශරීරයක් යහපත් මිනිසෙක් බවට පත් වෙලා ඊට පස්සේ යාගේ අතින් අකුසල් කෙරෙන්නේ නැහැ කියනවා. එයාට වීරිය තියෙනවා කියනවා. එයා හැමතිස්සෙම ඉන්නේ සිහියෙන් කියනවා. එයාගේ සිත එකඟ වෙනවා කියනවා. එතකොට මේ ලෝකයේ තියෙන ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන්. මේ ලෝකයේ සියලු දේවල් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා දකින්නවා. ඒක තමයි මේ දේශනාවේ සම්පූර්ණම ගන්නේ.